ඉස්කෝලේ යනකොට රත්නපුරේ වෙනම යාළුවෝ කට්ටියක් හම්බ වෙනවා මට. ඒ යාළුවෝ කට්ටියත් එක්ක මම කාලය ගත කරන්න මට ඒ කට්ටියත් එක්ක තමයි කාලය ගත කරන්න හම්බෙලා තියෙන්නේ. මම ඒ කට්ටියත් එක්ක කාලය ගත කරගෙන යද්දී ඒ කට්ටිය දුම්කුඩු කියලා මද්ද්‍රව්‍ය වර්ගයක් පාවිච්චි කරන දුම්කොළ වලින් හදන්නේ. ඒ කියන්නේ ඉස්කෝලේට බැලුම් බෝල ගෙනල්ලා දුම්කොළ ගෙනල්ලා ඒක දාලා ඒ අර කටින් හපලා එහෙම හදන දුම්කුඩු කියලා මද්ද්‍රව්‍යයක් එයාලා හදාගෙන ඒ කට්ටිය තොලයට තමයි තියාගන්නේ. ඊට පස්සේ මටත් ආස හිතුණා ඒ කට්ටිය වගේ ඒක තියාගෙන ඉස්කෝලේ බංකුවෙන් වාඩිලා එහෙම ඉන්න මාත් ඉතින් ඒ කට්ටියත් එක්ක එහෙම කතා වෙලා ඒ කට්ටියත් එක්කම හදලා මාත් එහෙම තියාගෙන ඉස්කෝලේ මිස් උගන්වනවා. අපි මේ මද්ද්‍රව්‍ය තොලයට තියාගෙන අපි ඉතින් බලන් ඉන්න මිස් උගන්වන දේ අපිට කිසි තේරුමකුත් නැහැ. අපි කිසිම දෙයක් ගත්තෙත් නැහැ උගන්වන දේවල් වලින්. එවම කාලේ ගෙවාගෙන යද්දි ඒ කට්ටියම ගුලි කියලා මද්ද්‍රව්‍යයකට පුරුදු වෙනවා. ඒක මදුර මෝදක කියලා කියන්නේ සිංහල ආයුර්වේද මේ වෛද්‍යවරුත් ගාව තමයි තියෙන්නේ. ඒක ආටිකල කියලා තියෙනවා. ඒක තමයි ඒ කට්ටිය පාවිච්චි කරේ. ඊට පස්සේ මට හම්බ වෙනවා ඒකක් ඉස්කෝලේදී. මම ඒකක් පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරලා ඉඳිද්දි අපේ පන්ති පිටිපස්සෙන් පේලිය කට්ටියම hina වෙනවා. මිස් මොනා කරත් hina වෙනවා. ඒක තමයි ඒකෙන් ලැබෙන තෘප්තිය. මේ hina වෙන එක තමයි ඒකෙන් තියෙන්නේ. ඉඳ තමයි ඒක පාවිච්චි කරේ. ඒක කාලයක් පාවිච්චි කරනකොට තමයි දුම්මැටිට පුදු වෙන්නේ. දුම්මැටිට පුදු වුණාට පස්සේ දුම්මැටි අත්තර ගන්න බැරි වෙනවා. ඉස්කෝලේ වැසිකිළිය පවා අපි ඉස්කෝලෙන් දුම්මැටි පාවිච්චි කරලා තියෙනවා. අපි එහෙම ඉඳලා ප්‍රින්සිපල්ගෙන් කුටි ගාලා ගෙදර ආයෙත් බණුන් අස්සලා එහෙම තමයි ඉස්කෝලේ කාලේ ගත වුණේ. ඊට පස්සේ 11 වසරට ගියාට පස්සේ 11 වසරෙත් තමයි මත්පැන් බොන්න පටන් ගන්න මුලින්ම. මත්පැන් බොන්න පටන් ගන්න රත්නපුර ස්ටෑන්ඩ් එකේ තමයි ඉස්කෝලේ ඇරලා හවස 5-4 විතර වෙනකම් රත්නපුර ස්ටෑන්ඩ් එකේ තමයි කාලය ගත කරන්නේ. රත්නපුර ස්ටෑන්ඩ් එකේ කාලය ගත කරලා ඕම ඉදිද්දි තවත් යාළුවෝ 4 දෙනෙක් මට හම්බ වෙනවා. රත්නපුර ස්ටෑන්ඩ් එකේ ඉන්න. එතකොට ඒ අයියලට වයස අවුරුදු 27ක් පමණ වෙනවා. මගේ පොඩ්ඩක් අර ශාරීරික පොඩ්ඩක් තියෙන ඉන්න මාත් එක පොඩ්ඩක් ඇලිලා වගේ කතා කරනවා. එහෙම ඒ කට්ටියත් එක්ක වලි අරව මේවට යනවා. ගීල්ල ඉතින් කට්ටියත් එක්ක ඒ කට්ටිය කෙනෙක් ඉන්නවා ගංජා පාවිච්චි කරන. ඒ කියන්නේ අර KG කියලා ඒ කාලේ තමයි ඇවිල්ලා තිබුණේ. ඒක මුලින්ම ඒ පාවිච්චි කරන පුද්ගලෙක් ඉන්නවා. එයාත් එක්ක එක්කහුවෙලා ඒ දේ පාවිච්චි කරන්න පටන් ගත්තා. එහෙම පාවිච්චි කරද්දී ඒ අයාම රත්නමුරේ ෆාමසිකින් ගන්නවා ටැමඩෝල් කියලා පෙති වර්ගයක්. ඒ පෙති වර්ගෙත් අපි පාවිච්චි කරන්න කට්ටිය මාරගෙන රත්නමුරේ ස්ටෑන්ඩ් එකේ තමයි ඉන්නේ. අම්මලා ඇවිල්ලා මට ගහලා එක්කන් ගිහිල්ලා තියෙනවා රත්නමුරේ ස්ටෑන්ඩ් එකේදී. පොලිසියෙන් ගහලා ගිහිල්ලා පොලිස් කූඩුවට දාලා තියෙනවා ඒ කට්ටියත් එක්ක. ඒ කට්ටිය කල ඇඳුමෙන් මං ඉස්කෝලේ ඇඳුමෙන් රත්නමුරේ ස්ටෑන්ඩ් එකේ එහෙම අනාචාරයේ ගියේ පුද්ගලෙක් තමයි මම. එහෙම ඉඳලා ඉවරලා 11 වසරේ අන්තිමේදී සාමාන්‍ය පෙළට මාසයක් වගේ තියලා තව යාළුවෙක් හම්බ වෙනවා මට රත්නපුරේදී මුස්ලිම් යාළුවෙක්. ඒ යාළුවගෙන් හෙරොයින් කියන මද්ද්‍රව්‍ය මට හම්බ වෙනවා. මං එයාගෙන් පුරුදු වෙනවා හෙරොයින් පළවෙනි දවසේ පානය කරන්න. මං ඇත්තට මේක අර ඒ කට්ටිය තැටියට දාලා බටේ කටේ තියාන ගහන ආසාවට තමයි මේ දර්ශනයට තමයි මං ඒ දේට පුරුදු වෙන්නේ. හැබැයි මට ආසිතනවා ඒ දේ කරලා බලන්න. මුලින් මේ දේ මං කරනවා. කරලා ඉවරලා මට ඒක ඊගව දවසෙත් කරන්න හිතුණා. ඒ කියන්නේ ඒක අර කරන විදියට ආසාවට මං ඒ දේ ඊගව දවසෙත් කරනවා. ඕම යාළුවොත් එක්ක කරගෙන යද්දි සතියක් විතර ඇද්දි මට නැතුවම බැරි වෙනවා. මට ගෙදර ඉඳිද්දි දාඩිය දානවා, ඔළුවකක් කියනවා, වම්මන යනවා. ඒ ලෙඩ ගොඩාක් එනවා මට කොන්දේ අමාරුව. ඒ ගොඩාක් ලෙඩ ආවා මට. ඊට පස්සේ මට හිතුණා දැන් මම මේ කරගත්තේ බැඳගත්ත බෙරේ ගහන්න ඕනිනේ කියලා. මම ඒක නවත්තන්න උත්සාහ කරා. මට නවත්ත ගන්න බැරි වුණා. අන්තිමට මගේ අතේ තිබිච්ච හැම සල්ලි වලින්ම මම ගැව්වා. ඉස්කෝලේ සාමාන්‍ය පෙළ අසමත් වුණා. සාමාන්‍ය පෙළෙන් විභාග 5කට තමයි මම සහභාගී වුණේ. ඉතුරු සේරටම මම සහභාගී වුණේ නැහැ. මට සේරම W තමයි තියෙන්නේ. ඒ එක විෂයය පාස් වෙලා තියෙන්නේ. ඒක විතරයි මගේ තියෙන්නේ රිසල්ට් එකට. අනිත් සේරටම W තමයි තියෙන්නේ. අම්මලා ඇඬුවා ගොඩක්. ඔයාට ඔච්චර උගන්නලා එතකන් අම්මලා දන්නේ නැහැ මේව දේවල් කරනවා මේව දේවල් කරනවා කියලා. සිගරට් බොනවා කියලා ආරංචි වෙලා තිබුණා. එච්චරයි දන්නේ. වෙන කිසිම දෙයක් අම්මලා තාත්තලා දන්නේ නැහැ. ඊට පස්සේ ඉස්කෝලෙන් අවුට් වෙනවා මම. අවුට් වෙලා ඉරලා ගෙදරින් දිද්දි අම්මා කියනවා අපේ කොළඹ නැන්ද කෙනෙක් ඉන්නවා. වා හෙට යන්න. වාට මේ ඉන්න බෑ. වා හෙට ගිහිල්ලා ඒ රස්සාවක් කරන්න කියලා. මං ඊට පස්සේ කුරුවිටින් යනවා කොළඹ. කොළඹ යන්නේ තොට ළඟ 75 වත්ත කියන වත්තර. ගිහිල්ලා ඉවරලා අපේ නැන්දා ඒ නැන්දලා ගෙදර මං නවතිනවා. නැන්දලා ගෙදර නවතිලා ඒදි මං මාවා කියලා දෙයක් පාවිච්චි කරනවා. ඒක කොයිලෙත් මං කනවා මාවා කියලා බාබුල් කියලාත් කියනවා. ඒ දේ මං කනවා කොයිලෙ. ඒකද්දි නැන්දලා එහෙම කියනවා මේමයි
පුතේ ඕ දේවල් කරන්න එපා. ඔයා දන්නවා අපි සේරම මේ එතකොට මං අර KG කියන මද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ සේරම යාලට ආරංචි වෙනවා. යාලේ වත් නිඳ ඒ ආරංචි කියලා ඒ කට්ටිය කියනවා මට පුතේ ඔය දේවල් කරන්න එපා. ඔයා එහෙන් මෙහෙට වෙලා තියෙන හදන්නේ මෙහෙමයි කියලා. මං ඒ කට්ටියත් එක්ක ඔරොප්පු වෙලා මං එහෙන් ගන්න බෝඩිම. ඒ ගේම් ඉස්සරයි. බෝඩිමක් කරගෙන ඒ බෝඩිමේ තමයි නතර වෙන්නේ. ඒ බෝඩිමේ නතර වෙලා ඉඳිද්දි එහා පැත්තේ කාම්බර ඉන්න මාතර යාළුවේ. ඒ යාළුවා මට හම්බ වෙනවා. ඒ යාළුවා මාස 6ක් විතර වෙනවා. එතකොට ඒ යාළුවා ඒ බෝඩිමට ඇවිල්ලා. ඒ යාළුවාත් හෙරොයින් පාවිච්චි කරනවා. එයාත් එක්ක සෙට් වෙලා අපි දෙන්නත් එක්ක එක කාම්බරයක් ගන්නවා. එක කාම්බරයක් කරගෙන දෙන්නත් එක්කම ඒ කාම්බරේ තමයි හෙරොයින් පාවිච්චි කරන්නේ. එයා ගාව ඊට පස්සේ සීසර් කියලා මද්රුවෙක් තුන එයා වැඩ කරන්නේ ඔය ජපානේ කට්ටියක් ඇවිල්ලා මේ තාර පාරවල් හදනවා. හයිවේ පාරවල්. ඒ පාරක තමයි වැඩ කරන්නේ. ඒ කට්ටිය ජපානෙන් ඒ ගෙනාපු කෙනෙක් දීපු පැකට් එකක් තුනවා. ලොකු පැකට් එකක් ග්‍රෑම් 500ක. ඒක මේ සීසර් කිය කියන්නේ ඒක මුල් වගේ જાතියක් තියෙන. ඒක පාවිච්චි කරා දෙන්නත් එක්ක ඒ පැකට් එක ඉවර වෙනකම්ම. ඊට පස්සේ ඒ හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ හෙරොයින් තමයි පාවිච්චි කරේ. හෙරොයින් එයාගේ පඩි ඉවර වෙනවා. එයාගේ කැම වලට දෙන්න රුපියල් 3500 විතර එයාගෙත් ඉතුරු වෙන්නේ. මගෙත් එහෙම තමයි ඉතුරු වෙන්නේ. අන්තිමට ගෙදරින් ඇවිල්ලා අම්මා මට බැනලා ගහලා මාව එක්කන් යනවායි කුරුවිට. කුරුවිට එක්කන් ගියාට පස්සේ මට ඉන්න බැරි වෙනවා කුරුවිට. ගිහිල්ලා දවස් 3ක් 4ක්වත් ඉන්න බැරි වෙනවා. මට ගෙදරින් දැන් යන්නත් බෑ. අම්මලා කෑ ගහනවා මම මැරෙනවා මේමයි කියලා කෑ ගහනවා අම්මලා. මට ඒ දෙයට පිටු බාලා මට යන්නත් බෑ. ඒ වුණාට මගේ අමාරු ඊටත් වඩා ලොකුයි මට. ඒකින්ද මගේ අමාරුව මට යවා ගන්න ඕනින්ද මං නවතින්න නැතුව කුරුවිට ඉඳලා කොළඹ යනවා. කොළඹ ගිහිල්ලා ඉවරලා ආයි එනවා. උදේ යනවා හවස එනවා. එහෙම කරගෙන මං ඇවිල්ලා බිස්නස් එකක් පටන් ගන්නවා. මුලින්ම KG කියන මද්දේ තමයි විකුරන්න පටන් ගන්නෙ. මුලින්ම ග්‍රෑම් 50ක් ගිනවා. ගෙනල්ල ඉවරලා ඕම ගමේ විකුරන්න පටන් ගත්තා. කට්ටියම හම්බුණා. ඊට පස්සේ ඒක සීග්‍රින් වැඩි වුණා. ග්‍රෑම් 100 150 එහෙම ගිනවා. ගෙනල්ල දැන් මගේ අතේ සල්ලි තියෙනවා. මං යන්නේ KG කියන මද්දේ ගේන්න. මං ඒ වුණාට ගිහිල්ලා මගේ අතේ තියෙන අතේ 10000ක් තියෙනවා නම් මං 3000ක KG අරන් ඉතුරු වෙවයි හෙරොයින් තමයි පාවිච්චි කරන්නේ කොළඹදී. පාවිච්චි කරලා තමයි බස් එක එන්නේ. මට ඊගාව දවසට බොන්න අරගෙන තමයි මං එන්නේ. ඇවිල්ල ඉවරලා මං එහෙම කාලයක් කරන් ඇද්දි යාළුවෙක් මට කතා කරලා කියනවා ඔයා KG විකුණන්න එපා. ඔයා හෙරොයින් විකුණන්න. ඔයාට මං කස්ටමර්ස්ලා ටිකක් සෙට් කරලා දෙන්නම් ඔයාට විකුණන්න කියලා. ඊට පස්සේ මං එයාගේ උපදේශන අනුව මං කියනවා හෙරොයින්. හෙරොයින් මුලින්ම මං කියනවා ග්‍රෑම් 5. ග්‍රෑම් 5ක් ගෙනල්ලා ඉවරලා මම මුලින්ම කෑලි ගාලා 1500 ඒවා ගාලා මම මුලින්ම විකුණන්න පටන් ගන්නවා. මගේ ඒ රැකියාව මට ඒක සාර්ථක වෙනවා. මගේ හිත යටින මට ඒ කියන්නේ මං ගේන මද්රව්‍ය ටික මට දවසින් විකුණ ගන්න පුළුවන් වෙනවා. කට්ටිය ගොඩක් එනවා. වාගෙන ට්‍රීවිල් අරේ මේ ගොඩක් එනවා. අන්තිමටම කොස්ගස්සන්දි අක්ක කෙනෙක් ඉන්නවා. ඒ අක්ක මට හම්බ වෙනවා. කොස්ගස්සන්දිදි මම ඒ ගන්න ගිහිල්ලා ඒ ගන්න ගිහිල්ලා හම්බෙද්දි ඒ අක්කට ළමෙක් හම්බෙන්න තමයි හිටියේ. ඒ අක්ක මට කියනවා මල්ලි ඔයාලා පැත්තේ රමුඩන් වෙරළු තියෙනවනේ. ඔයා මට අරන් එන්න ඒවා. මං ඔයාලා ඇතිතරම් බොන්න දෙන්නම් කියලා.